චචක්ක සූත්‍රයේ දේශනා කරන්නේ සලුමෝල පටිච්ච සංපාදය අකු සලුමෝල පි සම්පාදය දෙකද නෑ චචක්ක සූත්‍රයේ දේශනා කරන්නේ සක්කාය සමුදය ගාමී මාර්ගය සක්කයි නිරෝධ ගාමිණීීම මාර්ගය. එකත් නිරෝධ ගාමිණී මාර්ගය කුසලමූල මාර්ගය තමා සමුදය ගාමිනී මාර්ගය අවිද්‍යාමූල මාර්ගයම තමා. ඒමත් කියන්න පුලුවන් නමුත් මේක කියලාම තියෙනවා චචක්ක සූත්‍රයේ සක්කාය සමුදය ගාමී මාර්ගය සක්කාය නිරෝධ ගාමී මාර්ගය කළ දෙකක් කියලා. චචක්ක සූත්‍රයේ තියන ඒ මාර්ග දෙක. එකක සූත්‍රල තියෙන හෙම මාර්ගය දැන් පටිච්ච සමුපාද ගත්තොත් අවිද්‍ය යාමල පිචි හමුපාදයයි කුසල මූල පටිච සම්මුපාදය කල දෙකක් තියෙන. ොලිචම්පාදය කුමුල්තුන ගලවල නිවට උපකාර වෙනවා අවිද්‍යාමූල පටික්් සමපාදය කුුණුමුල්තුන හදල පැත්මට බඳනවා. එකයි ැ අද බුද්ධාගමේ තියෙන්න්නේ ඔය පටිචක්්ච සමුපාද දෙකෙන් එකයි මොකද තියන බුද්ධාගමේ අවිද්‍යාමූල පටිච්ච සමුපපාද ධර්මය පමණයි බෞද්ධ පාලි විශවිද්්‍යාලය උගන්නන්නේ. දසාාවක ධර්ම පිටය උගන්නන්නේ හ පිටුවෙන් වල උගන්නන්නේ ඕන වියතෙක් උගතෙක් උගන්නන්න. නමුත් බුද්ධ දේශනාව තියෙනවා විභංගප්‍රකරණය පච්ා උද්දේශ නිද්දේශය කුසලමූල නිද්දේශයත් තියෙනවා. අනූහා ආකාරයක පටිච්චනම් උපාද විග්‍රහය තියෙනවා විභංගප්‍ර කරණ ඒෙන් කුසලමූල පටිච්චාම් උපාදු විග්‍රායක් තියෙනවා. ඒත් මේ ආගමක තියෙන්න බෑ. ගම පත්තන්න බෑ ුරමූල පිචින පාධමය තේරුම් ගත්ත. එක ධර්මයක් වෙනවා. ආගමය තියෙන්නේ අවිඩ්‍යාමූල පටිච්චන උපාද විග්‍රහය පමණයි ඒයක නිසා බුද්ධාගමය තියෙන්නෙත් උගන්නන්නෙත් දන්නෙත් තිගෙනගත්තෙත් බෞද්ධ පාලි විශද්්‍යාලය උගන්නන්නෙත් අර විසුද්ධ මාර්ගය කියන්නෙත් අවිද්‍යාමූල පටිච්ච සමපාද ධර්මයක් පමණයි. කුසල් මූල පටිචනම උපාධර්මයක් කියන්න දන්නේ නැත. ඒනි නික් න ආගමේ නිියනන්නෑ කිය නකයි ගවර මේ ට පියාන.